ඒවා ටිකක් දැනගන්නවා. හැබැයි කවුරුත් මේ නොකියන කතාවක්. මොකද කට්ටිය eBay dropshipping එදවසම එදා මතරලා කියලා බයට මේ කතාව කියන්නේ නැහැ. මම ඔබට මේ කතාව කියනවා. හරි. මොකද්ද eBay වල වහලා අහලා ඇති. eBay වල මේ කෝට් ඕඩර්ස් එනවා කියනවා. ඊට පස්සේ මේ පීරෝ ප්‍රොඩක්ට්ස් වදිනවා කියනවා. බ්‍රෑන්ඩඩ් අයිටම් විකුණන්න බෑ කියනවා. එහෙමෙදි බය වෙනවා නේ. එහෙම බය වෙන්න එපා. ඒකට අපිට ඕන තරම් ක්‍රමවේද තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මම කෙලින්ම eBay ගැතුලෙන්මයි ගියේ මේ කොපිරයිට් සම්බන්ධ තියෙන සයිට් එක. ඒ කියන්නේ අපිට වෙන කොහෙවත් නෙමෙයි අපි eBay ගැතුලෙම මෙන්න මේ link එක ඔයාලට මම දාන්නම් chat box එකට ඔයා දාගන්න. වැදගත් link එකක් මේක. මෙන්න මේක ඔයාලට වටින් මේක කොපි කරගන්න. මේ මෙන්න මේ සයිට් එකනේ eBay එකේ තියෙන මේ Vero වදින කතාව. හරි. මේක අපි නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ eBay dropshipping කරන්න කලින්. හරි. ඉතින් මේ eBay කරනකොට අපි දන්නවා මේ ලෝකේ පුරා ගොඩක් ව්‍යාපාර දිනවල අය බ්‍රෑන්ඩ් එකක් හදාගෙන තියන්නේ. හරි. උදාහරණයකට Nike, Adidas. එතකොට ගොඩක් විදියට මේ කියන්නේ දැන් ඔය පැත්තෙන් ස්පෝර්ට් පැත්තෙන් ගත්තාම මේවා. ඊට අමතර බෑග්ස් පැත්තේ replica, ඊට පස්සේ watch පැත්තේ Rolex watch. එතකොට ඔයාලා දන්න ඇති බ්‍රෑන්ඩ් Apple. එතකොට Android, Samsung, ඒ ෆෝන් ආදී. එතකොට එක එක තියෙනවා ගොඩක් ප්‍රොඩක්ට්ස්. හරි. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් අයිඩම්. ඉතින් මෙයාලා මේකට මේ දාලා තියෙනවා මේ Vero වදින දේවල් ටික මෙතන පෙන්නලා තියෙනවා. මෙතන Vero participation profiles. හරි. ඒ කියන්නේ මෙන්න මේ 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 තියෙන මේ වැඩලා තියෙන සෙට් එකෙන් ඔයා මේ නම ගාවල කොහේ හරි බැරි වෙලා හරි මේ මේ නම ගාවල ඔයා ප්‍රොඩක්ට් එකක් දැම්මොත් ඔයාගේ account එක suspend වෙනවා. පරණ account එකක් නම් chat එකක් දාලා හරි පුළුවන් බේරගන්න. හැබැයි එහෙම කරන්න වෙන්නේ නැහැ. මේ අලුත් account එකක් නම් කෙලින්ම account එක suspend වෙලා යනවා. ඒ හින්දා මේ eBay dropshipping කරනකොට මෙන්න මේක තමයි number 1 එක තියෙන්නේ. account එකයි payoneer account එකයි link කරගත්තට පස්සේ මුලින්ම බලන්න ඕනේ ප්‍රොඩක්ට් එකක් list කරන්න කලින් මෙන්න මේ site එකට මම ඔයාලට එවුවනේ. ඒකට ගිහිල්ලා මුලින්ම බලන්න ඕනේ මේ Vero වදිනවද කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන දේවල්. හරි. ඔයාලට දැන් මෙහෙම බැලුවම ඔයාලට හිතෙයි දැන් මෙච්චර ගොඩක් තියෙද්දි AB A දින Z2 තියෙනවා. ඔයා ඉතින් මේක එකින් එක check කරන්න ඕනේද කියලා හිතෙයි. නෑ. මෙයාලා ක්‍රමයක් තියෙනවා දිනවා. ඔයාලා දැම්ම ඕන ස්ට්‍රීම් එක තියෙනවා නම් try කරලා බලන්න. control එක F බලන්න. හරි. control එක F බහම online මම නිකන් පෙන්නන්න. control F බහම මෙන්න මෙතනින් search එකක් එනවා. හරි. දැන් උදාහරණයක් විදිහට මම Nike කියලා ගහන්නම්කෝ. කරි මේලාවේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා බලන්න මෙන්න මෙතන මේ දැන් මෙතන සර්ච් බාර් එකේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. හරි. දැක්කනේ මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ දැන් Nike කියන එක ආවා දැක්කනේ. ඒ කියන්නේ ඔයා Ali එකෙන් හරි මොන සයිට් එකෙන් හරි වා මේ ප්‍රොඩක්ට් එක අපි ලින්ක් කරන්න කලින් අනිවාර්යෙන් බලන්න මෙන්න මෙතන ඇවිල්ලා control f එක ගහලා මෙන්න මෙතන තියනවා කියලා. හරි. දැන් ඔයාලට පුළුවන් මේ 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 මෙතන n එකෙන් ගහපු ගමන් මෙන්න මේවා ගොඩාක් සෙට් එකක් ගන්න. එහෙනම් බය වෙන්න එපා. එහෙම මේ අලිගිරියන 50 50 Vero වදින 50ක් වදින්නේ නැහැ. ඉතින් මෙතන මේ Nike කියන කොට ක්ලික් කරන බැලුවට පස්සේ එයාලා ඉදිරිපත් කරලා තියෙන document එක පෙන්නනවා. එයාලා products මේකේ විගුණන්න පුළුවන් විදිහක් තියෙනවා නේ. විගුණන විදිහ සහ එයාලගේ ඇග්‍රීමන්ට් එක මෙතන දාලා තියෙනවා. ඉතින් මේ කතා ගොඩක් තියෙනවා. එයාලගේ සයිට් එකෙන් මේක ඇතුළේ දාලා තින්නේ. එයාලගේ අවසර ගන්න ලොකු ප්‍රොසෙස් එකක් කරන්න වෙනවා. ඒ හින්දා මේ වගේ පොඩක් විගුණන්න නැති තරමට හොඳයි. මොකද ඔයාලට ලොකු වෙලාවක් නැහැ නේ. ජොබ් එකක් කරන ගමන් කරගෙන පොඩ. ඉතින් ඒ වගේ දේවල් තමයි මුලින්ම eBay dropshipping එකේ eBay account එක හදලා page එක link කරාට පස්සේ මුලින්ම යොමු වෙන්න ඕන සාධක තමයි මෙන්න මේ කතාව. හරි. ඊට පස්සේ
මේ දේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවද? කට්ටියට මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් මෙතන කියලා. මේ කියන්නේ මේ වීරෝ ප්‍රොඩක්ට්ස් ආර කෝට් ඕඩර්ස් ගැන කියන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අවදානමක් ගන්නයි කියලා වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙකුට. මම හිතන්නේ 10 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒද 10 දෙනාගේ ඕන කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි, ප්‍රශ්න නැහැ. අපි නම සෙෂන් එකට යමු. ඊට පස්සේ ඔක තමයි මූලික අදියර. ඔයා eBay account එක හදාගෙන ඊට පස්සේ Payoneer හදලා product tag list කරන්න කලින් Vero වදින්න item එක හොයාගන්න විදිය. හැබැයි මම මෙතනදි කියනවා මේ මෙතන මම කියවන Vero product වදිනවා කියලා. මේක Ali එකේ දැන් හිතන්න මේ product එකක් මෙදිලි හොයාගන්න. උදාහරණයක් විදිහට අපි දැන් මේක උඩට යමු. මේ product එක උඩට ගියාට පස්සේ උදාහරණයක් ගියාට ඔව් මෙතනින් මේක අරගෙන මේක මේ බීරෝ අධින වහේනවාද එහෙම හොයේ බලලා කරන්න වෙලාවක් නැහැ සමහර අයට. ඒකට තමයි ඔයාට කෝස්ටර් ජොයින් වෙච්ච අය නම් දන්න ඇති. මෙන්න මෙතන මම දාලා තියෙනවා ඔටෝ ලිස්ට් ඉන් වන් ක්ලික් ප්‍රොඩක්ට් ඉම්පෝට් ෆ්‍රොම් AliExpress කියලා ප්‍රොඩක්ට් එක ඉම්පෝට් කරගන්න විදිය. මෙතනදී මම ඔයාට ඊළඟ සෙෂන් එකේදී පෙන්වන්නම්. ඒකෙදී මෙන්න මේක මම දාලා තියෙනවා. මෙතනදී ඔයා මේ අලීක ගාවට ගියාට පස්සේ ඒ ටූල් එක ඇක්ටිව් කරගත්තට පස්සේ ඔයා ඒ ප්‍රොඩක්ට් එක උඩ මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔටෝමැටිකලි ඒ ප්‍රොඩක්ට් එක මෙන්න මේ ලිස්ටින් ඇතුළට යනවා. මේ මම මේ 5678 කියලා තියෙන්නේ. මේ 678 ප්‍රොඩක්ට් එක ඇතුළට යනවා. නිකම්ම ෆොටෝ ටික කැපිලා සහ ඒ දේවල් ටික ඔක්කොම එකපාර ඇඩ් වෙනවා. එතනදී තියෙන චාන්ස් එක තමයි මේ මං කිව්ව වීරෝ වදින කතා ඒව ඔක්කොම ෆිල්ටර් කරලා දෙනවා. මෙන්න මේ ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරාම මේ ප්‍රොඩක්ට් එක දාන්න බෑ වීරෝ. දැන් අපි මේක මැනුවලි කරන්න ගියාම වෙන කාලයක් ගත වෙනවනේ. ගන්න ප්‍රොඩක්ට් එක මේක ඇතුළට ඇවිල්ලා ගහලා ගන්න එක හරියන්නේ නැහැ. සමහරවිට බ්‍රෑන්ඩ් නේම් එක නැතුව වෙන එකක් ගහුවොත් මේක ඉන්නේ නැහැ. ඒවට විසඳුම් තියෙනවා. හරි. ඒකට විසඳුම් තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. මම මුලින්ම කිව්වේ තනියෙන් කරන්න යන කෙනෙක් හරි කමන්නේ නැහැ. මේක මුලින්ම මෙතනින් හරි අඩුම තරමේ සර්ච් කරලා බලන්න මේ ප්‍රොඩක්ට් එක ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියලා බල්ලා අනිවාර්යෙන් දාන්න. නැත්නම් account එක ගත්ත දෙනම ඉවරයි. මොකද හේතුව ඔයාගේ නමකට දැන් eBay account එකක් හැදුවා හිතන්නකෝ. හැබැයි ඔයා account එක suspend වුණොත් ආයේ කවදාවත් ඔයාගේ නමට eBay account එකක් හදන්න වෙන්නේ නැහැ. සහ gedara කෙනෙක්ගේ නමකට තමයි අනිවාර්යෙන් හදන්න වෙන්නේ. ඒදී අනිවාර්යෙන් මතක තියාගන්න eBay account එක හදලා Payoneer link කරගත්තාම වැඩේ හරි නෙමෙයි. එතනින් පස්සේ ලොකු වැඩක් තියෙනවා. eBay account එකේ ප්‍රශ්නයක්